අයිබෝන් වල හැමෝටම තායි ක්‍රමයට මැකරල් හදන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් මේ රෙසිපි එක හරියටම දැනගන්න වීඩියෝ එක අවසාන වෙනතෙක් රඳේ ඉන්න. ඔයාලා තාම තුනිස් කිචන් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක press කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට මේ රෙසිපි එකට ඕන වෙන්නේ. මෙතනදී ඔයාලට පුළුවන් chicken වෙනුවට pork වගේ දෙයක් වුණත් පාවිච්චි කරන්න. මුලින්ම අපි සුදු ලුණු ටික පොඩියට කපා ගන්න ඕනේ. ඊළඟට අපි මැකරල් ටික කපා ගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් ඔයාලා කැමති ප්‍රමාණයකට කැමති හැඩයකට මේ මැකරල් ටික කපා ගන්න. ටිකක් වැඩිපුර ලස්සනක් පේන්න ඕනේ හින්දා මම මේ මැකරල් ටික කපාගෙන තියෙන්නේ හීනියට සහ දිග අතට. සුදු ලුණු සහ මැකරල් ටික කපා ගත්තට පස්සේ ඊළඟට අපි චිකන් ටිකත් කපා ගන්න ඕනේ. අපි මේ මස් ටික කපා ගන්නකොට පුළුවන් තරම් පොඩියට තමයි කපා ගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට මේක ඉක්මනටම උයා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වුණාම අපි අර කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්න ඕනේ. ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන විනාඩි දෙකක් විතර සුදු ලුණු ටික බැඳගත්තට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනේ අපි අර ඉස්සෙල්ලා කපාගත්ත චිකන් කෑලි ටික. චිකන් ටික එකතු කළාට පස්සේ අපි සුදු ලුණුත් එක්ක චිකන් ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. සරින් සරේට කලවම් කරන ගමන් තමයි අපි මේ චිකන් එක උයා ගන්න ඕනේ. මේ ක්‍රමයට උයද්දී අපි කිසිම දෙයක් පේනකින් වහලා උයා ගන්නෙ නැහැ. ඒ නිසා තමයි මුලදී මම ඔයාලට කිව්වේ චිකන් කපා ගන්නකොට පුළුවන් තරම් පොඩියට කපා ගන්න කියලා. චිකන් කෑලි ටික සම්පූර්ණයෙන්ම තැම්බෙනකන් විනාඩි 2ක් 3ක් වගේ කාලයක් අපි මේක හැඳි ගාමින් උයා ගන්න ඕනේ. චිකන් කෑලි ටික සම්පූර්ණයෙන්ම තැම්බුණාට පස්සේ අපි මේකට ලුණු සහ ගම්බිරිස් එකතු කරගන්නවා. ලුණු ගම්බිරිස් එකතු කරලා හොඳට කලවම් කරාට පස්සේ අපි මේකට ඔයිස්ටර් සෝස් එකතු කරගන්නවා. ඔයිස්ටර් සෝස් කියලා කියන්නේ තායිලන්තයේ චීනය සහ කොරියාව වගේ රටවල් වල නිතරම වගේ පාවිච්චි කරන සෝස් වර්ගයක්. දැන් අපි තවත් විනාඩි 2ක් විතර හොඳට හැඳි ගාමින් මේ චිකන් එක උයා ගන්නවා. ඊළඟට අපි මේ චිකන් මිශ්‍රණයට කපාගත මැකරල් ටික එකතු කරගන්නවා. මැකරල් එකතු කළාට පස්සේ තවත් විනාඩි 2ක් 3ක් අතර කාලයක් එමත් නැත්නම් මැකරල් ටික තැම්බෙනකන් අපි මේක හැඳි ගාමින් උයා ගන්න ඕනේ. සිංගප්පූර, තායිලන්තයේ චීන වගේ රටවල් වල මෙන්න මේ හැඳි ගාමින් උයා ගන්න ක්‍රමය එමත් නැත්නම් ස්ටර් ෆ්‍රයි කියන කුකින් මෙතඩ් එක ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා. සරින් සරේ හැඳි ගාමින් උයාගත්ත මැකරල් ටික සම්පූර්ණයෙන්ම තැඹුණාට පස්සේ අපිට පුළුවන් බදපු මිරිස් කරල් ටිකක් මේ වෙලාවෙ එකතු කරගන්න. මිරිස් කරල් වෙනුවට ඔයාලට පුළුවන් මිරිස් කෑලි උනත් එකතු කරගන්න. ඒත් මිරිස් එකතු කරන එක මේ රෙසිපි එකට අත්‍යවශ්‍ය නැහැ. ඒක ඔයාලගේ කැමැත්ත අනුව තීරණය කරන්න. මිරිස් එකතු කළාට පස්සේ අපි තවත් විනාඩියක් විතර හොඳට හැඳි ගාමින් මේ මැකරල් එක උයා ගන්නවා. මේ විදිහට ගොඩාක් රසට මැකරල් හදන්න මට ගත වුණේ විනාඩි 10ක් වගේ ගොඩාක් අඩු කාලයක්. ගොඩාක් අඩු කාලෙකින් හදා ගන්න පුළුවන් ගොඩාක් රසවත් මේ මැකරල් රෙසිපි එක ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්නත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් අලුත් මලුත් රෙසිපි එකකින් අපි බොහොම ඉක්මනටම හම්බෙමු. ඔයාලට ගොඩාක් ස්තුතියි.